සාගරේ ඉමක් කොනක් පේන්නේ නැහැ. රැලි නැගෙනවා. බින්දෙනවා. ආයි නැගෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතත්. ජීවත් වෙන කාලය පුරාම නොයෙකුත් දෙනා අපිට මුණ ගැහෙනවා. ඒ එක එක්කෙනාට තියෙන වෙනස් වෙනස් කතා. අද රමණිගේ කතාව. රමණි කොහොමද ජීවිතේ? මේක වගන යනවා. අපිට කියන්න ඔයාගේ ජීවිතය ගැන මුලින්දලම. මගේ ජීවිතය ගැන ඇත්තම කියනවනම් මම ඉපදුනේ සුන්දර ගමක. සුන්දර ගමකේ ඉපදුනේ තාත්තයි අම්මයිලා අපෙන් පස් දෙනා තමයි. සහෝදරයෙක් අතර දෙනෙක් එක මම. එම ජීවිතය ගවාගෙන යද්දී ගොඩාක් දුකට ජීවත් වුනේ මිසක් කෙටි කාලේ සන්තෝෂෙ වෙන්නේ නැහැ. එහෙම යද්දී දුක් වෙන්න හේතුව පස් දෙනෙක් ඉද්දී තාත්තා රස්සාව කරේදී තාත්තා මුට්ට කරගාල තමයි අපි ජීවත් කරන්නේ. ජීවත් කරන්නේ ඉස්කෝලේ යන්න ඕනේ පස් දෙනාම කන්න බොන්න දෙන්න ඕනේ පස් දෙනාම මේ අද්දි දුක ජීවිතය ගැන ගොඩක් දුක් වුණා. ටිකින් ටික ටිකින් ටික ලොකු වුණා. ළමයි ඔක්කොම ලොකු වුණා. අයිය කෙනෙක් ලොකු වෙලා අයියා රස්සාවට ගියා. ඊපස්සේ අක්කා බැඳලා කැමැත්තෙන් බැඳලා අක්කා ගියා. ඊපස්සේ මමත් ඉස්කෝලේ යන ගමන්ම මේ අද්දි ගොඩක් දුක් වුණා. ඒ කියන්නේ අන්තිකට යන්න ජීවිත යන කිරිමයක් තිබුණේ නැහැ. සෑහෙන දුක් වුණා ජීවිතේ. ඕලෙවල් ලියලා මට හිතුණා මට රස්සාවක් කරන්න ඕනේ කියලා. එතක පොඩි පොඩි රස්සාවක් කරගෙන හිටියා. කරගෙන යද්දී පළවෙනි සැරේ මට chance එකක් ආවා රට යන්න ඕනේ කියලා හිතුණා මට. මගේ පවුල නඩත්තු කරන්න ඕනේ. අයියා රස්සාවට ගියා අක්ක බැඳ වගේ කිමන්න. මට මේක කරන්න ඕන කොහොමද කියලා උත්සාහ ගත්තා. ගත්තන් පස්සේ chance එක පළවෙනි සැරේ ගියා සෞදි රට. ගිහිල්ලා අවුරුද්දක් හිටියා. අලුතින්ද ඉච්චරණ සමාජ ආසරේ නැ මේ ඉඳලා ගියපු මාලකේ ඩයන කුමාරි වෙලා ඒ පාරේ මේ ඇඳපු ඇඳගෙනිටපු චීතේ ගහම ඒ ගියාම ඩෙනිම් ගහලා බෙනිම ගහන මං පැලුවම මට හිතුණා අම්මා මේ ගොඩක් වෙනස් වෙලා අක්කලා කොණ්ඩේ ඩයි කරලා ඉතින් මේ මොකද්ද මේ ඒකනේ මට තේරුම් ගන්න බැරි වුණා මේ වගේ වෙනසක් තියෙනවද කියලා අපේ අක්කලා මේ ඉඳලා ගිහිල්ලා ගොඩක් වෙනස්සලා හිටියා අක්කලා දැක්කොත් තියාක බලා ගන්නවා කතා කරන්නේ ඒ කියන්නේ ඒ තරමට අක්කලා දියුණු වෙලා දැන් දියුණු වෙලා හිටියා අක්කලා ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ කොහොම කියන්නද කියලා ඒෂන් ගේම මම ජීවත් වුණා කිසි ප්‍රශ්නයක් මට තිබුණ නැහැ කාලය ගියන් පස්සේ මම වැටුනේ බැංකුවක ජොබ් එකක් මම රසාව කර බැංකුවක ඒ කියන්නේ මට හොඳට ඒ භාෂාව උරු වුණා. ඒ කියන්නේ මාස හොඳට මම ඉගෙන ගත්තා. ඒ වගේම මට ඒ අරාබි භාෂාව උරු වුණාන් පස්සේ මට කිව්ව බැංකුවක රටවල් වල ඉන්න ළමයින්ට සාමාන්‍ය තේරුම් කරගන්න බෑ ඒ වචනවල. ඒ වගේම මම යද්දි මම ඒකේ තේරුම් කරලා දෙනවා. අර මැනේජර්ලාට එහින්නේ අරාබි කට්ටිය ඉඳා වැඩිම අරාබි තේරෙන්නේ නැති අයත් ඉන්නවනේ අපේ අක්කලා. ඇඳගෙන ගියාට තේරෙන්නේ නැහැ. මගේ ගාන මේක මොනවද කියන්නේ කියලා. මං ඒ විස්තරේ පැහැදිලිව ඒගොල්ල තේරුම් අරන් කියන. ඒ අය රස්සාව විදිහට මොනවා කරපු අයද? ඒ ගෙවල් වල රස්සාව කරපු අය. ඉතින් අපි කවුරුත් යන්නේ මේ ගෙවල් වලට යන කට්ටියනේ. හැබැයි ගිහිල්ලා එනකොට නෙන්නේ හිතා ගන්න බැරි ජොබ් එකක් කරනවානේ. යනකොට ඉතින් විදින වෙන්නේ එනකොට එන්නේ. ළඟට ආවන් පස්සේ තමන්ගේ දරුවවත් අපතේක වෙනවා.
ඇති පොඩි අසිනිය පෙක්කලා ලංකාවට ආවා. ලංකාවට ආවන් පස්සේ මං ආවේ අයියලා ගෙදරට අයිය බැඳලා. එතකොට අම්මයි තාත්තයි සහෝදරයෝ ඔක්කොම එකතු වෙලා හිටියේ අයියලා ගෙදර. එතකොට අයියගේ පවුල රටම පුරු වෙලා එක්කෙනෙක්. ඉතින් අවුරුදු ගානක් රටම ගිහිල්ලා ඉඳලා ඉඳර පුරු වෙච්ච එකෙක්. අයියගේ පවුල කිව්වා එවිල සත්‍යයක්වත් නැහැ කිව්වා නා අපෝ යවමු කිව්වා. ඔයාව. මාව යවන්න ඕනේ කිව්වා ආපෝ යවමු කියලා. රට ගියා මං. ගිහලා ටික කාලයක් කොහොම යද්දී එක එක තැන් ප්‍රශ්න පාටි දෙන්නේ නැහැ, කන්න දෙන්නේ නැහැ. මේ එක එක මාස දෙකක් ඉන්නේ ඒ වගේ අවුරුදු කාලේ අවුරුදු දෙකක් වගේ ජීවත් වුණා. ගෙවල් වලින් මාරු වෙවි ඉන්නකොට ඒ අතරතුරදී මට ඒ අතරදී වම් මුදලු තම්බ කළා. අම්බකලා යවුවා ලංකාවට. ඒ වෙනකොට කිසි පිළිතුරක් නම් මංගෙන සොයා බලන්න කෙනෙක් නැහැ. එහෙම ජීවත් වෙනකොට ඊට පස්සේ ඒ ගෙදරින් මට පඩියක් ලැබුණේ නැහැ. ලින්ගෙට ගිහින් මම ආවගෙනත් ඒජන්සියට දැම්මා. තමයි ඒජන්සියේ ලොක්ක කිව්වා දැන් මෙතන ඒජන්සියේ ගොඩක් ළමයි ওই වගේ ප්‍රශ්න තියෙද්දි ඔයත් ඉන්න බෑ මේ අතරදී ළමයි ගොඩක් ඉන්නවනේ. ඔයා ගිහිල්ලා ඉස්සර ගෙදර මාත් කෙනෙක් ඉන්නවා අපි එහෙන් අතර කරන සතියක වගේ ඊට පස්සේ වෙඩි පඩියක ඔයා ඔයලා මං දාන්නම් කිව්වා. මට එදා ගොඩක් අසනීපයි. මට වැඩ කරපු ගෙදර මැඩම් මට ගැව්වා. ගොඩක් අප්සෙට් වගේ මානසික තත්ත්වයට එයා වැටිලා හිටියේ. ඕනම කෙනෙක් ඒ ගෙදර වැඩ කරන්නේ නැහැ. මම ඒ ගැන මම දන්නේ ඒජන්සි යන්නෝ කියපු ගමන් මම ගෙනත් දැම්ම පඩිත් නැ මුකුත් නැ මම ගෙනත් දැම්ම ඒජන්සි. එහෙම ඉන්නකොට මගේ ඒජන්සිය ලොක්ක කිව්වා ඔයා ගිහිල්ලා රමණි ඉන්න මේ ආව තැනක ඔයාට හොඳ ජොබ් එකක් හොයලා දෙන්න කිව්වා පඩි වැඩිපුරත් එක්ක. එතකොට ඒ කියන්නේ රස්සාවක් මේ මාසෙ පඩිය ඇර මාසෙ දෙකින් දෙකට ඔයාට හොඳ පගානක් ගන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ එක තැනක නැතුව තෙනින් තැන. විසේ මං හිතාගත්ත හරිය කියලා මම ඕම යද්දි මට ගොඩාක් අසනීප වුණා. ඇඟට කලන්ත වගේම දෙයක් තියෙද්දි මං ඒ ගෙදරට ගියා. ගියම තනි මිනිස්සෙක් හිටියේ. තව ළමයි කටියකුත් හිටියා. මිනිස්සු කිව්වා හරි කමක් නෑ මගේ ළඟ බේත් තියෙනවා. ඔයා එන්න කියලා මාව එක්කන් ගියා. එක්කන් ගියාම එහෙදී මම මට මේ කෑම දීලා මේ පැත්ත දුන්නා. මම බිව්වා ඒ බේත. බීලා බලද්දි උදේ වෙනකොට ඒ අංකල්ගේ ළඟ හිටියේ මම. වයසක මිනිහයාගේ ළඟ හිටියේ. මට වෙච්චදී මම දන්නේ මට උදේටත් අමාරු ගොඩක් වුණා. ඒක මට තේරුම් ගන්න බැරි වුණා. ඒ කියන්නේ මම පොඩි ඉඳ ඒ කියන්නේ මේකට මොනවද කෙරෙන්න ඕන කාටද කියන්න ඕන. ඉතින් අපේ ලංකාවේදී මේක කියන්න ලැජ්ජයි. කිසි කෙනෙකුට කියලා වැඩකුත් නැහැ කියලා ඒක අමතක කරලම මම දවස් දෙක තුන අමාරු වෙලා හිටියේ. ඊට පස්සේ ආපෝ මාව ඒජන්සියට ගෙනත් දුන්නා. එන බාර දුන්නාන් පස්සේ මාසයක් කාලේ ඒ වගේ ගෙයින් ගේට මාව රසා කරගෙන ඉන්නකොට ඒජන්සිය බොස් කිව්වා මට මේ රමණි ඔයාට දැන් අපි වෙන ඒජන්සියක් දාන්නේ නැහැ. ඕගොල්ලෝ අතර 15 දෙනෙක් විතර ඉන්නවා. අපි අවුට් එකට දානවා කිව්වා. ඒ කියන්නේ එළියට දානවා කියලා. එළියට දානවා කියන්නේ කැමැත්තෙන් වැඩ කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එළියට ගිහිල්ලා අවුට් වීසා වලින් වගේ වැඩ කරන part time එකක් කරගෙන යන්න කියලා. ඊට පස්සේ අපි ඔක්කොම ළම එළියට ආවා. ආපු ගම යන්න එන්න තැනක් නැහැ. ඒ සල්ලි නෑ කොහේ කියලා යන්න. ඒ පාර එතකොටවත් මගේ පාස්පෝර්ට් එක වෙන කෙනෙක් ලංකාවට යවලා. මට පාස්පෝර්ට් එකක් තිබුණේ නෑ. ඉකාමක් තිබුණේ නෑ. එතකොට මං අතරමං වෙලා. මාව අල්ලගත්තොත් මං ඉරේ. ඉරට ගියන්න ඉස්සෙල්ලා ළමයි ලස්සන ළමයිසි ළමෙන් දැක්කනම් ඒ නීතිකූල පොලිසිය කියලා ඉරට දාන්නේ නෑ. ඉර කරන්නේ නෑ. ඒගොල්ල කරන එම ආසාව දෙයක් එම මේ දූෂණකමම කරලා තමයි අතුරු කරන්නේ.
පෙර කිසිම කෙනෙක් බාර කරන්නේත් නැහැ. ඒ කියන්නේ කාම නැ ස්පොන්සර්ලා නැ. අපි ජීවිතේ අවුරුදු ගානක් තිස්සේ ඇතුලේ. ඒ වගේම මම එළියට ආවන් පස්සේ මට කෙනෙක් අඳුරගත්තා මං අක්ක කෙනෙක්. මම ඉරිදිර මගේ නිවාඩුවක් දෙනවා ගෙවල් වල වැඩ කරපු. මඩබ්ලා මම සතියේ නිවාඩුවක් අරගෙන තමයි මම පොරොන්දු කලින් වැඩට ගියේ. ගියන් පස්සේ මං අඳුරගත්තා. ඒ අක්ක කිව්වා රමණි ඔයාට ඉන්න තැනක් නැහැනේ මාත් එක්ක ඇවිල්ලා ඉන්න කියලා. කාලයක් එයාත් එක්ක ඉන්නකොට කාමරයක් අරගෙන මම ඒ වගේම වැඩ කරගෙන ගියා. තාත්තගෙනුට අක්ක යන්න ගියාම මට මං තාත්ත කරපිනක්ද අම්මා කරපිනක්ද දන්න මට වයසක මේ ඉරාකයේ ගෑනු දෙන්නෙක් හම්බුණා වයසයි අම්මලා. ඒගොල්ල කිව්වා ඔයා කොහෙවත් යන්න එපා මට දුවෙක් වගේ අපේ ළඟට වෙලා ඉන්න කිව්වා. ඒ වගේම මම රස්සා කරගෙන හිටිය අවුරුදු එක දිගම අවුරුදු 9ක් හිටියා බේරික් වල. ඒගොල්ලොත් එක්ක හිටියා. එක්කෙනෙක් ජීවිතේ නැති වුණා. තව එක්කෙනෙක් ජීවත් වුණා. ඊට පස්සේ මේ කියෙදි මම 2004 ලංකාවට ආවා. ආවන් පස්සේ ලංකාවට ඇවිල්ලා මට ඉන්න තැන තිබුණා. ඒ කියන්නේ එක ගොඩේ ඔක්කොම නිදා ගන්න ඕනේ. එක ගොඩේ ඉන්න ඕනේ. ලංකාවට ඇවිල්ලා. එහෙම ඉන්නකොට කවුරු කවුරුද එතකොට? අම්මා තාත්තා අයියා අයියගේ පවුල අක්කා අක්කගේ මාත්‍යා අක්කගේ ළමයි දෙන්න. එතකොට අයියගේ දුව ඔක්කොමලා එකට ඉන්න ඕනේ. එකට නිදා ගන්න ඕනේ. කාමර දෙකයි. ඊට පස්සේ ඒ අතරතුරදී මට කොම්පැනි රස්සාවක් හම්බුණා. මම රස්සාව කරගෙන ඉන්නකොට ඒ ගැදර පොඩි ප්‍රශ්නයක් ගිහිල්ලා අපි අතරේ ප්‍රශ්නයක් ගිහිල්ලා අක්ක වෙන කුලියට ගයක් අරගෙන ගියා. අක්ක කිව්වා ඔයා මේ ඉන්නකො මාත් එක්ක ඇවිල්ලා ඉන්න කිව්වා. මං අක්කල ගෙදරට ගිහිල්ලා ඉති අම්බ කරන පඩි වෙලා අක්කලට දීලා අක්කල දෙක ජීවත් වුණා. ජීවිතේ එහෙම ජීවිතයේදී මසිනාට ආසාවක් ඇති වුණා මගේ මංගෙට. මසිනාට ආසාවක් ඇති වුණා මංගෙට මාව දැකලා ඉති කාලයක් යද්දී එයාට ආස වෙද්දී ඒක මට අකමැති වුණා මම. ඒ කියන්නේ අක්කගේ මාත්‍යයින්ද. ඔව් මේ අක්කා දැක්කේ නැද්ද? මං ඉදන්නේ අක්ක සම්පකර පැත්තේ ගියා. ආ. මේ අයියට තේ එකක් අත් තෝරිද? තේනේ මේ මට. අනේ අයියේ මේ මොකද්ද කරන්නේ? මසින කෙටෙව්ව අක්කට මෙයාව එළියට දාන්න මෙයා ඉතින් මේ අරකද මේකද කියලා කියෙදි අක්ක කිව්වා මං හිතුවේ එනංගි තම්ස ඔච්චර කැත වැඩ කරන ගෑණියෙක් කියලා. මොකක්ද මං කරපු කැත වැඩේ? තවත් අහන ලස්සන උඹට ඕනේ මගේ පවුලක් කරලා දාන්න. මගේ මිනිහව ආවටගෙන අනේ මේ අක්කේ මට ඕනේ නැහැ කාගෙවත් පවුල් කඩන්න. Taman දැනගෙන ජීවත් වුණා නම් හරි Taman කවුද කියලා. ආයිද? එතකොට මගේ මිනිහයි උඹගේ පස්සෙන් එන්නේ. මගෙන් අහගන්න එපා. තව සතිකුඹ එළියට යන්න ඕනේ කිව්වා. ගයක් හොයාගෙන ඵලයන් කිව්වා. කියන්න? කියන්න? මම වැඩලා ආපු ගමන් මට හරි දුකයි. මං කිව්වා හරි කමක් නැහැ කියලා මට දවසක් දෙන්න කියලා. මගේ කනේ ખરાબ වූ රත්තරන් ખરાબ තිබුණා. අම්මගේ කනේ තියෙම ખરાબ ඔක්කොම ගස්සලා මං කුලියට ගයක් ගත්තා. කුලියට ගයක් අරගෙන එහෙම පදිංචිට ගියා. ඔබ මගේ අක්ක නෙමෙයි. රකින්නිය. උඹ මේ ගෙදර පායිමකට එන්න එපා. උඹ ඉන්න මගේ පවුලක් විතරයි. මං යනකොට මගේ අතේ තිබුණේ හෑන්ඩ් බෑග් විතරයි. ඒක ඇඳුමයි විතරයි. මට බුද්ධිය ගණතන තිබුණා. ඒ කියන්නේ ගේ එමෙ ජීවිතයේදීම ටිකින් ටික මම රස්සාව කරද්දි
එක එදිරි අම්මලා කිව්වා මං එනවයි කියලා. හැබැයි අම්මලා ආවේ නැහැ. ඒ කියන්නේ ෆෑන් එකක් නැහැ කියලා මගේ සහෝදරයවත් මගේ එක්ක එන්න ආවේ නැහැ. මම තනි ඉඳගෙන මම කල්පනා කළා කමක් නැහැ මම පිට ආවනේ මො කොහමද මම ජීවත් වෙන්න ඕනේ මේක ලස්සට කියලා. සෙම්බන් ඉන්නකොට අලුත් අවුරුද්දක් ආවර එම තේරම රතිඤ්ඤන් දානවා කිරිබතු වල ඔක්කොම කිරි උතරල ඔක්කොම සන්දේශේ මං තනිය දරවල් වාගෙන ගේතුල වෙලා අඬනවා. ඒකනේ මීටර් දෙක තුනක්වත් දුර නැ මගේ සහෝදරය අම්මලා ඉන්නවා. කවුරුත් ආවෙ නැ. ඒකනේ මේ ගැන දැනගෙන නෙමෙයි නිකන් ප්‍රබල ප්‍රශ්න. එමේදී මම හරි කියලා උදේ නැගිටලා වැඩට ගිහිල්ලා කඩේක ණයට අරගෙන උයලා කරලා අරගෙන ගියාන් පස්සේ කාලෙකදී එක එක්කෙනා එක එක්කෙනා ආවා ගෙදරට. ච තරමක් හරි නරකයවානම් කොරොත් කරන්න උන්නති වැඩමයි. අගේ මල්ලි කෙනෙක් කිත්ත මල්ලිගේ යාළුවෙක් කාව ගෙදරට යන්න ඉන්න මගේ රත්තරම් මාත්‍ය ඒගෙන යාවන් පස්සේ ඊට පස්සේ යාවන් පස්සේ එයා හිටියා. එමෙන්ද දෙන්නත් එක ආදරයක් ඇති වුණා. මට ආදරේ කර මං එයාට ආදරේ කරා. කරන් පස්සේ එයා මේ ඔක්කොමල දාලා ගියා මාව ඊට පස්සේ අම්මා අක්කා නංගි අයියා කවුරුත් නෑ මට සම්මන් තරි වුණා. මහත්තයාවට පස්සේ මහත්තයා අයින් වුණා. අයින් වුණා. මහත්තයාට බැන්දෙත් නෑ. තාම එයා ගෙදර ඉන්නකොටම. ඒ කියන්නේ එයා සිංහලෙන්ද මම දෙමළෙන්ද? ආ මාත්‍යා සිංහලෙන්ද මම දෙමළෙන්ද? මට කිසිම දෙයක් මට දුන්නේ නැහැ. අඩු ගානේ මම කැමැත්තෙන් බැන්දා කියලා මෙච්චර කාලයක් මං රටේ හිටියා. අඩු ගානේ මෙච්චර දෙයක් මට රුපියල් 1000ක් ගානෙන් මං මාංශයල එවලා තියෙනවා මේ ළමයා කැමැත්තෙන් බඳිනවයි කියලා මට දුන්නේ නැහැ මොකක්වත්. මාත් එක්ක කමක් නැහැ. මේ කන්න කරගන්නවත් ඔයාට උයා ගන්නවත් දෙයක් නැහැනේ. මම ඔයාලට උදව් කරන්නම් කියලා මාත්‍ය රස්සාවක් කරා. එතකොට අපිට සම්බන්ධය තිබුණාට ආදරේ කරන්න තිබුණා. ඊට පස්සේ මගේ අතේ ජීවිතය ඇද්දේ ඉදෙන්නට ළමයා කම්බිනේටියා. ඊතුණදී දේවල් කොච්චර නම් සිද්ධ වෙනවද? හෙයි. මං කවදාවත් හිතුවේ නැහැ ඔයා අපේ ගෙදර ආව ගියාට ඔත් එක මේ වගේ ජීවත් වෙයි කියලා. අනික ඔයා අපේ මල්ලිග හොඳම යාළුවානේ. අපික් පොණ කසාද බඳිමු ගාන්ති. ඒක නම් ඔයාලට ඉක්මනට කොමත් කරන්න සිද්ධ වෙයි. හෙයි. ඒක රහසක්. එන්නකෝ. නෑ. ලස්සන බබෙක් මට අම්බුණා. ඒ කියන්නේ දුවේ. අම්බුණා පස්සේ අපි ජීවත් වුණා. අපි මැරිගෙන බබා අම්බුණා පස්සේ ගේ බඩු පෙරෙන්න තිබුණා. මට අඩුපාඩුවක් තිබෙන්නේ මගේ ගේ මේ යද්දි මට ඉතිගම අසෙනි ප්‍රද්දෙන්න. අසෙනි අසෙනිගේ පැක්කොල වගේ දෙයක් දෙනුනම් පස්සේ මං ගිහලා ඇඩ්මිට් වුණා හොස්පිටල්. ඊපස්සේ බ්ලඩ් එක චෙක් කරද්දී මට කිව්වා HIV ඔයාලට තියෙන්නේ කියලා. මට ඒක තේරුම් ගන්න වර වචන තුන මට තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ ડોක්ටර් ළඟට අඬ ගාලා කිව්වා මේ HIV කියන්නේ මේ වගේ ආසන්න ලෙඩක්. ඔයා දැන් ඔය ගැන මොනවද හිතන්නේ කියලා. මං කිව්වා
මට ඉතා ගන්න දෙයක් තේරෙන්නේ නැහැ කියලා කිව්වා. එතකොට මං අඬන්නේදි මාත්‍රට මං කෝල් එකක් දීලා මාත්‍යව ගෙන්නෙව්වා. මාත්‍ය ගෙන්නලා මාත්‍යට මං කිව්වා මේ වගේ මට ලෙඩක් තියනවලු කියලා. එකපාරට මාත්‍ය කල්පනා කරලා කිව්වා ඔය ගැන හිතන්න එපයි කිව්වා. ඔයා කලා ඔය ගැන ඔය හිතන්න එපයි කිව්වා කාටවත් කිසි කෙනෙකුට කියන්න එපයි කිව්වා. දවස කිව්ලිකියද්දි මට අක්ක කෙනෙක් කතා කරා ගොඩාක් වෙලා කතා කරා කතා කරලා කිව්වා නංගි ඔයාලට මම ජොබ් එකක් දාලා දෙන්න ගල් කිස්සේ කියලා කිව්වා මම කිව්වා මොකක්ද ඒ ජොබ් එක කියලා මේ හෝටල් එක වැඩක් තියෙනවා ඔයා උදේ ගිහලා උදේ 7:00ට යන්න ඕනේ අවස 5 වෙද්දී එන්න පුළුවන් කිව්වා කීයක් විතර පඩි දීලා ඉපර කිව්වා 1500 2000ක් ගන්න පුළුවන් මම කිව්වා එහෙම ජොබ් එකක් තියෙනවනේ හොඳයි 1500 දෙන්න එහෙම යද්දි ඒ ඕඩ් එක VIP ડોක්ටර් බලාගෙන ඉඳලා මන්දියා බලාගෙන ඉඳලා ඊට පස්සේ ඒක ඉන්චාර්ජ් මිස්ව එවලා කියලා තිබුණා මෙයාම නතර කරා ඊට පස්සේ මට කිව්වා ආනංගි මෙන්න මගේ ෆෝන් නම්බර් එක ගන්න මට කෝල් එකක් දෙන්න මං එවිලා ඊට උදේ එකයි යන්නයි කිව්වා මම දැක්කේ නෑ මාව කවුරු හරි බලන් ඉන්නවා කියලා හැබැයි මාව ෆලෝ කරගෙන ඉඳලා තියෙන්නේ ඊට පස්සේ මං ගිහලා බේතුත් අරගෙන එනකොට මගර පිටියා අපේ මිස් මිස් නැවතුම මේ එන්නේ කියලා මිස් කිව්වේ ඉන්චාර්ජ් ඒ ඕඩ් එකේ ලොක් එවිල මට අඩගලක ඔයා පොඩ්ඩක් නැතර වෙන්න කොයාගේ දීපු ටෙලිෆෝන් නම්බර දෙන්න කියලා මං දුන්නා නම්බර්සේ මට කිව්වා මෙයා ඔයා අඳුරනවද කියලා මං කිව්වා අඳුරන්නේ මේ වගේ මෙයා කරන ජොබ් එකක් කියලා කිව්වා ඒ කියන්නේ කබලෙන් ලිඳර වැටිච්ච වගේද මොකද කතාවක් වගේ ලිප්පට වැටිච්ච වගේ කතාවක් වගේ එයා කරන්නේ අපි අමාරු වැටිච්චෙන්ද තව තවත් කීප දෙනෙක්ම විනාශ කරගෙන යන්න ඕනේ කියලා. කියන්නේ දෙනගෙන වැරදි කරන නොදෙනවට වැරදි කරනවල වඩා දෙනගෙන වැරදි කරන එක හරිනේ. ඒකට සමාවක් ලැබෙන්නේ කවදා? ඇත්තටම කියනවනම් මගේ ජීවිතේ ගැන කොච්චර දුක කරගෙන හිටියොත් මට ස්ථිර ජොබ් එකක් නැහැ මාත්. අවසපඩිය ගෙවා ගන්න තමයි ජීවිතේ. ඒ වුණත් මට ඒ වගේ නරක අදහසක් එන්නේ නැහැ. සමහර අක්කලා ඉන්නවා මාත්‍ය දවසක පඩි නැත්ත මේගෙන හිටන්න ඕනේ. අඩු ගානේ පෙල් 300ක් හරි අම්මුණු. හිතනවනේ. හිතන්න පුළුවන් ඒ වෙලාවේ කියන්නේ සල්ලි නැහැනේ අතර කන්නත් නැහැ. තොන්න හොයේ පේන්නේ නැහනේ. ජීවිතේ අමුණ අපිට ජීවත් වෙන්න බුණා විලා කියන්න පුළුවන් කියලා හිතනක් කල ඉන්න ගොඩක්. නමුත් මම එහෙම හිතන්නේ බබාට තියෙනවා කියලා. මොකද වැටි කිතුනේ? ඒක නම් දැන් හිතා ගන්න බෑ. ඒක කතා කරන්නවත් මම කැමති නෑ. බබා මම මදාම කියන්නේ බේත් බොනකොට බබාන අම්මා එයි මම බේත් බොන්නේ කියලා. මං වෙලා කියන අම්මා ඔයා මේ උස යන්නේ කියලා. එහෙම නැත්නම් කොණ්ඩේ වෙවෙන්නේ කියනවා. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් කියලා එහෙම යනකොට මගේ බබා මගෙන් ආනවා ආලපාල පොඩි ළමයි ඉන්නවා. ඒ කියන්නේ අක්කලාගේ දරුවෝ ඉතින් අක්කගේ බබාලාගේ දරුවෝ ආලපාල පොඩි ළමයි ඉන්නේ අම්මා ආනවා. අම්මා ඒ වගේ බබෙක් ගේන්නේ නැත්තේ. මම ඒව දන්නේ නැහැ. මඩගෙන කඩින් හරි ළමෙක් අරන් දෙන්න කියන මල්ලි කෙනෙක්ට අනිවාර්යෙන් ඕනේ කියලා. බබාට තේරුන්නේ නැහැ නේ මම මොකටද මේ බබෙක් එපයි කියන්නේ කියලා. ඒ වගේම මහත්තයට තේරෙන්නේ නැත්. මොන ප්‍රශ්න තිබ්බත් කිතා දරුවෙක් හදා ගන්න ඕන කාන්ති දරුවේ ඔයාට පිස්සුද සරත් මොලේ හොඳ නැද්ද මොකුත්ම වෙලා නැහැ වගේ කතා කරන්න එපා සරත් අපේ දරුවා ලොකු වෙද්දි එයාට තනි මොන කරදර තිබ්බත් මොන ප්‍රශ්න තිබ්බත් අපි තව දරුවෙක් හදා ගන්න ඕන කාන්ති
මගේ මේ දරුවගේ ඇස් දෙක දකිද්දි මගේ පපුව පිච්චෙනවා සර. තව දරුවෙක්ට මේ දුක දෙන්න කියන්න නම් එපා. මං හිතන්නේ එකම දේ මගේ දරුවා මගේ මහත්තයා මට ගොඩාක් ආදරේ. මගේ ළමයා ගැන මං හිතන්න ඕනේ. සමාජයට මූණ දෙන්න ඕනේ. සමාජයට හොඳ කෙනෙක් වෙන්න ඕනේ. අදට මං ජීවත් වෙන මේ වගේ. හැබැයි මගේ ජීවිතේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඒ කියන්නේ පෞද්ගලික ආර්ථික ප්‍රශ්න තියෙනවා මිස මගේ මාතෘකාවේ ස්ථිර රස්සාවක් නැහැ. අදටත් අවුරුදු 8ක් තිස්සේ අපි ජීවත් වෙනවා. ඒගෙන අපි HIV කියන වචන තුන අපි හිතලත් නැහැ. තාම සන්තෝෂෙන් ජීවත් වෙනවා. මට කිසිම අඩුපාඩුවක් නැහැ. මට ගොඩාක් ආදරේ මාතියා. ඒ වගේම වෙනස්කම් කරලා නැහැ. ඒ මේ යද්දි තමයි මෙමෙ අපි ජීවත් වෙන්නේ. එතකොට මහත්තයාට ඔයාට කලින් නෑ මාතෘ කිසිම ජීවි කින් ලඩක් නෑ. දැනටත් නෑ. දැනටත් නෑ. තුන් පාරක් අපි පරීක්ෂණ කළාදී මාතෘ නෑ. බබාට තියෙනවා. බබාට තියෙනවා මගේ රත්තරන් දුවෙක් ඉන්නවා දුවට තියෙනවා HIV. නමුත් මාතෘ ඒකත් දන්නවා. ඒ කියන්නේ ඒ ගැන අපි කතා කරන්නේ නෑ වැඩිපුර. ඒ ගැන හිතන්නේ නෑ. හිතුවත් පෞල් ප්‍රශ්නයක් ඇති වෙනවා. මට සලිපයක් වුණොත් මගේ ළමයා දරුවා බලා ගන්න කවුරුත් නෑ. ඒ ඉඳ මගේ මහත්තයා වැඩ කරන්නේ දවස පඩියට. රස්සාවක් තිබුණොත් කනවා. නැත්තම් කන්නේ නෑ. වතුරු ටික බීලා නිදා ගන්නවා. බබාව ඉස්කෝලේ යවන්නේ නෑ එදාට. එහෙම ජීවත් වෙන අදට එහෙම ජීවත් වෙන. කාලයක් මහත්තයා ස්ථිර රස්සාවක් ලැබෙනවා. කාලයක් රස්සාව ලැබෙන්නේ නෑ. ඒ වගේ කාලේ අපි ගත කරන නමුත් මේ ගැන අපි හිතන්නේ නෑ. ඔයාගේ මහත්තයාට HIV නෑ. ඔව්. ඔයාට HIV. ඔයාගේ දරුවාට HIV. කොහොමද ඉස්සරහට ජීවිතේ ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ සහ සමාජයට මොනවා හරි දෙයක් තියනවද කියන්න? මගේ ගැන නම් දැන් ඉදිරියට එච්චර මේකක් නෑ. නමුත් මොනවා කරන්නද? මම හිතනවා ඇත්තටම මගේ දරුවා වගේ සැහැණ දරුවා ඒ වගේ විතර මේ වෙලා තියෙනවනේ HIV වැදිනේ. ඒගොල්ලන්ට බේතක් වශයෙන් ගෙනත් දීලා ඒක ලෙඩ හොඳ කරෝතින් උඩක් වටිනවා ඇත්තටම. ඒ ලොකු අයට මොන දේ වුණත් ඉදිරියට අනාගතයට ඉදිරියට යන්නේ ළමයිනේ. ඒ ළමයින්ට මම ගොඩාක් ඉල්ලනවා සමාජයේ ලෝකෙටම කියනවා ඒ ළමයින්ව වැඩි ඉක්මනින්ම ඒ ළමයින්ට බේතක් හොයා දීලා ඒ HIV එක සනීප කරන්න ඕනේ කියලා දැන් මම හිතන්නේ. ඒ වගේම හිතන්නේ HIV තියෙන හැටි දැනගන්න ඕනේ. සමාජයේ ආශ්‍රය කරද්දි මම අමාරුවේ වැටුණා නිසා අනිත් අය වටන්නේ හොඳ නැහැ කියලා. ඒක තමයි මට කියන්න දෙන්නේ. සමාජය දැනගන්න ඕනේ HIV තියෙන කෙනෙක්ව කොන් කරලා අපහාස කරලා පැත්තකට අයින් කරලා තියෙන එක එච්චර හොඳ නැහැ කියලා. නමුත් එයා අසරණ තත්ත්වයක වැටිලා ඇති. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒ අසරණකම ගොඩ අරගෙන අපි සමාජයට අරගෙන මුණ දීලා ද සැහැණ අය කොම් කරලා තියෙනවා. ඒ කියන්නේ බස් එකට දැනගත්තොත් එක්කෙනා දැනගත්තොත් ඔක්කොම බස් එක බහින්න බෑනේ. ඉස්කෝලේක ළමයි ගියා කියලා ඒ ළමයි ඉස්කෝලේ අයින් කරන්න බෑනේ. එහෙම මම හිතන්නේ රමණි මේ ගැන හොඳ දැනුවත් වීමකින් තමයි කතා කළේ. සමාජයට දෙන්න ඕනේ පණිවිඩෙත් බොහොම පැහැදිලිව ඇය ප්‍රකාශ කළා. HIV කියන්නේ අපි HIV ආසාදිතය කියන්නේ අපේ සමාජයෙන් අයින් කරන්න ඕනේ පුද්ගලයෙක් නෙමෙයි. අපි ආදරෙන් කරුණාවෙන් අපේ සමාජය තුළම ඔහුට හෝ ඇයට ගැවසින් ඉඩ දීලා ඔහුට ඉදිරියට ජීවත් වෙන්න හොඳ මානසික තත්ත්වයකින් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය දෙන එක තමයි සමාජයට කරන්න පුළුවන් එකම යුතුයකම. ඔරත් දුකින් මං ජීවත් වෙන්නේ. නමුත් ඒ ගැන මම පිටතට කාටවත් කියන්නේ නැහැ. මගේ දුක දන්නේ මගේ ඉස්ස විතරයි. ඒ කියන්නේ මේ අසනීප ගැන දන්නේ මමයි මහත්තයා විතරයි.
මට කියන්න අවශ්‍යතාවයක් නැහැ. කවුරු දැනගන්න අවශ්‍යතාවයක්